ಓನುಶೇಷ್ಟೆ ತಾತ್ಪುಳು ಕರ್ಮಿ ಸದ ಅವಶ್ಯಕ ನೀಡಲು ಪಾಸಗೊಂಡ ಅಭ್ಯರ್ಥಿ ಎಮ್ಮೆನ್ನ ಬುದ್ಧಿ ನಿರ್ಧಾರ ಸದಹದ ಸುವಿಶೇಷ ಪೂರ್ಣ ಮಾಡಲು ಆರಂಭಿಕ ಸದ ಅತಿಗಳ ಜನಾಧಿಪತಿ ಮುಂದೆ ಉತ್ತಮ ವಿಶೇಷ ದಾಯಕರ್ತ ಕುಟುಂಬವ ಸದಾನ ಕರೆಯುತ್ತೆ ರಾಜ್ಯ ನಾಯಕ ಅವಶ್ಯ ಉತ್ತಮಗೆ ಪೊಲೀಸರಿಗೆ ಗೌರವ ಲಭ್ಯವಿಟ್ಟು ಸಮಾಜದಿಂದ ಇತರ ನಿಮ್ಮ ಪೊಲೀಸಿಯ ಗೌರವ ಲಭ್ಯವ ಅಭಿಮಾನಿಗಳ ಸದಾನ ಕರೆಯುತ್ತೆ ರಾಜ್ಯ ನಾಯಕ ಅವಶ್ಯ ಅಗಮತಿವರೇ ಅವಸ್ಥಾವ ಹತ್ಯಾಟ ವ್ಯವಸ್ಥಾವಿನ ಪಶು ජනාධිපති ධුරේ රාජනායකයා වීමත් ඒ සියලු කාල සීමාවන් තුළ අවුරුදු 72කට ආසන්න කාලය තුළ මැතිවරණ සමයකදී බලයේ සිටින රාජනායකයා නිර්පාක්ෂික වූ පළවෙනි අවස්ථාව මේ මැතිවරණේ ඉතාම සාමකාමී මැතිවරණ මම හිතනවා ඒට ප්‍රධාන හේතුවක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිසිය භාරව සිටින ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රතිපත්තියක මැතිවරණය අවස්ථාවේ කටයුතු කිරීමවා. පොලිසිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නීතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින ඒ සඳහා පුළුල් වගකීමක් දරන දෙපාර්තමේන්තුවක්. ප්‍රධාන වශයෙන් පොලිසිය මුණ දුන්න බරපතල ප්‍රශ්නයක් පහුගිය අවුරුදු කීපයක් මධ්‍යම කසිප්පුකාරයෝ අල්ලන්න පොලිසියට බලයක් නැහැ කියලා අධිකරණය තුළ ක්‍රියා කරපු ආකාරයේ බරපතල තත්ත්වයක් ඇති වුණා. අපිට පුළුවන් වුණා මේ පහුගිය මාස කීපය තුළ ඒ සඳහා අලුත් නීති හදලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පොලිසියට ඒ බලය දෙන්න. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. මද්‍රව්‍ය මර්ධනය ඒ පොලිසිය බලතල දීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් විදිහටයි සලකන්නේ. මේ අතර යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇගීමේ උපහාර පිළිගැන්වීමක් සිදු කෙරුණා. ආරක්ෂක මාත්‍යංශයේ ලේකම් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුද ඊයේ පසරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණා. විශ්වවිද්‍යාල පද්ධතියට නව අරුතක් ලබා දෙමින් එහි උන්නතිය උදෙසා මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත වූ පස් වසර තුළ ජනාධිපතිතුමා ගත් පියවර ඇගීමට ලක් කෙරුණා. මට හිතෙනවා සඳහන් කර යුතු එක දෙයක් තියෙනවා. ඔබතුමා ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් තීරණයක හිටියා. පාලක සභාවකින් වැඩිම ඡන්ද ගන්න උපකුලපතිවරයා පිළිබඳ ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරා. මං හිතනවා 95%කටත් වඩා ඒ තීරණ හරි. මොකද අත්වසින්ම කියනවා නම් මේ පළවෙනි මට්ටමට ලකුණු ගත්ත උපකුලපතිවරු සාර්ථකව ඒ විශ්වවිද්‍යාල අද මෙහෙවගෙන යන නිසා. ඒත් එක්කම නිර්පාක්ෂික ස්වාධීනතාවය පිළිබඳව විශ්වවිද්‍යාලවල විශාල ඔබතුමා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙලා තියෙනවා. මං හිතනවා ඒක රටෙත් ඒ විදියමයි කියලා. ඉතින් පළවෙනි ජනාධිපතිතුමා මේ පළවෙනි කාල සීමාවෙන් පස්සේ ලංකාවේ එවැනි තීරණයක් ගත්තු. ඉතින් අපේ යුතුකමක් තියෙනවා ඔබතුමාට කතා කරන්න. ඔබතුමා විශේෂ දෙයක් අපි වෙනුවෙන් කරා. විශ්වවිද්‍යාලයට සලකලා විශ්වවිද්‍යාල ප්‍රශ්න අපි නිරන්තරයෙන් ඔබතුමා එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් ඔබතුමා ඇති කරලා තිබුණා. සමහරලාවට නිදහස වැඩි මිසක් අඩු තිබුණේ නැහැ. ඔබතුමාගේ කාලය තුළ රටේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද මැතිවරණ ව්‍යාපාරේ මන් දන්නේ කිසිම තැනක කිසිම කලබලයක් ඇති නොවන තත්ත්වයකට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ සමාජය තුළ විශාල ගෞරවයක් ඔබතුමාට තිබෙනවා. මම පෞද්ගලිකවත් උපකුලපති වශයෙන්ුත් ඔබතුමාට ඉතාමත්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.